දෙදා එළවල් විසිවැනි ගාන. මේක කියනවා දිග සෙන්ටිමීටර් 10ක් වූද හරස් කඩ වර්ගඵලයේ 20 වර්ග සෙන්ටිමීටර් වූද ඇලුමිනියම් රේඛීය ප්‍රශාන්තතාවය දීලා තිනවා යම් ආපාංකේ දීලා තිනවා සිලින්ඩරයක් ඇලුමිනියම් සිලින්ඩරයක් දෘඩ බිත්ති දෙකක් අතර ඇති අවකාශය තුල රූපේ පෙන්ව ඇති පරිදි තබා ඇත. සෙල්සියස් 30 දී මෙම සිලින්ඩරයේ බිත්ති දෙක අතර අවකාශය තුල යන්තමින් ලිස්සායයි. සෙල්සියස් 34 දක්වා රත් වූ විට මෙම සිලින්ඩරය එක් එක් බිත්තිය මත ඇති කරන බලය වුණේ මෙහෙමනේ පුතා. මේක අපි මෙහෙම හිතමුකෝ. මම ඉස්සෙල්ලා සංකේත වලින් කියලා පසුව ආදේශ කරන්නම්. මෙහෙම බිත්ති දෙකක් තියෙනවා, සිරස් බිත්ති දෙකක්. මේ බිත්ති දෙක අතර මේ විදිහට ඇලුමිනියම් සිලින්ඩරයක් තියලා තියෙනවලු. හරිද? ඔය ඕකේ රූපය ඇඳලා තියෙන්නේ මෙහෙම එක ඉරයි තියෙන්නේ මේ සිලින්ඩරය කියලා හිතන්න. එතන මේකේ හරස් කඩ වර්ගඵලය A කියලා හිතන්න. හරිද? මේකේ දිග L කියලා හිතන්න. ඉතින් පුතේ මොකද වෙන්නේ? මේකේ උෂ්ණත්වය තීට ප්‍රමාණයකින් ඉහළ නැංගුවා කියලා හිතන්නකෝ. උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් ඉහළ නැංගුවොත් එහෙම ළමයි අපි දන්නවා මේකේ දිග වැඩි වෙන්න ඕන. අපි දන්නවා මේ සමීකරණය L2 සමානයි L1 වාරයක් 1 ∠α θ 90 නව දිග සොයා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් කෙලින්ම දිගෙහි වැඩිවීම ගන්න පුළුවන් L1 ∠α θ ගෙන්. L1 කියන්නේ මුල් දිග, ඇල්ෆා රේඛීය ප්‍රශාන්තතාවය, තීටා උෂ්ණත්ව අන්තරය. ඉතින් මෙයාගේ මුල් දිග L, ඇල්ෆා තීටා. මේ තියෙන්නේ L ∠α θ තමයි මේකේ දිගෙහි වැඩිවීම විය යුත්තේ උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් වැඩි වීම. ඉතින් පුතා එහෙම වුණොත් මේක දිග වැඩි වෙන්න බලන මේ දෙපැත්තම හොඳයි. මේ පැත්ත විතරක් නෙමෙයි මෙහෙටත් තල්ලු වෙන්න බලනවා. නමුත් වෙන්නේ මොකද්ද? මේ දෘඩ ආධාරක නිසා, දෘඩ බිත්ති නිසා මේක මෙහෙම තල්ලු වෙන්න බෑ. ඒ නිසා දැන් මේ ගානට දික් වෙන්න ඕන දණ්ඩ දැන් තියෙන්නේ ඊට වඩා කොටර. ඒ නිසා මෙන්න මේ දික් විය යුතු ප්‍රමාණය L ∠θ කියන දික් විය යුතු ප්‍රමාණය තමයි මොකද්ද? සංකෝචනය වෙන්නේ මේ දණ්ඩේ. මේ දණ්ඩේ සංකෝචනයක් ඇති වෙන නිසා මේකේ සම්පීර්ණ බලය ඇති වෙනවා. දණ්ඩ මගින් ආධාරක මත මෙහෙට බල දානවා, දෙපැත්තට බල දානවා. දණ්ඩ මත මේ පැත්තට බල දානවා, මේ සිලින්ඩරේ මත මේ පැත්තට බල දානවා. හරිද? සිලින්ඩරේ මත මෙහෙම බලය ඇති වෙන්නේ. ඉතින් මේ ඇතිවන බලය නිසා සිලින්ඩරේ සංකෝචනයක ලක් කළා තමයි මේ තියෙන්නේ. එතකොට මට පුළුවන් ඒක හොයා ගන්න F බෙදීමේ සමානයි යම් මාපාංක වාරයක් C බෙදීමේ ලගින්. ඉතින් F කියලා කියන එක තමයි ඕන වර්ගඵලය. එනං යම් මාපාංකයේ සංකෝචනය වෙන්නේ L ∠θ. බෙදීම L. L කැපිලා යනවා. ඇත්තටම මෙතන L කියලා කියන්න ඕන මේකේ ස්වභාවික දිග වෙන්නේ මෙන්න මේ මුළු දිග. ඒක එන්නේ ඇත්තටම L2 සමාන L1 වාරයක් 1 ∠θ 90. L වාරයක් 1 ∠θ එන්නේ. නමුත් මේ ඇල්ෆා කියන්නේ කුඩා ගයක් නිසා එක නොසලකා හැරියොත් එහෙම. ඇල්ෆිතා කුඩා ගයක් නිසා මම එතෙන්ට L මාදේශ කරනවා. ඊට පස්සේ මෙතනට එනවා F සමානයි AY ඇල්ෆා තීටා කියලා. ඒ අනුව මෙතන ගානේ දීලා තියෙන දත්ත දැන් ආදේශ කළ බලය හොයමු. ඉතින් මේකේ තියෙනවා A කියලා කියන්නේ වර්ග එළය දීලා තියෙනවා 20 වරක් 10 -4යි. මොකද වර්ගඵලයේ දීලා තියෙන පුතේ වර්ග සෙන්ටිමීටර 20යි කියලා. වර්ග සෙන්ටිමීටර 20 වර්ග මීටර කරද්දී ඔහොමයි. වැඩ කිරීම යම් මාපාංක 7 වරක් 10 10යි. 7 වරක් 10 10යි. ඊළඟට රේඛීය ප්‍රසාරතාවය 2.5 වරක් 10 -5යි. හරිද? අවසාන වශයෙන් උෂ්ණත්ව අන්තරය 30 ඉඳන් 34 රත් කරා නම් උෂ්ණත්ව අන්තරය 4. මම මේක ඒකක දැම්මේ නැහැ හොඳේ. එතකොට මේක සුළු කරාම පිළිතුර ගන්න පුළුවන් 1.4 වරක් 10^4 නිව්ටන්. පිළිතුර වෙන්නේ 3 පිළිතුර. සමහර විටක ඒ ගානත් එක්කම දෙන්න පුළුවන්, ඒ වගේ ගානක් දෙන්න පුළුවන්. මෙහෙම දඬු දෙකක් තියෙනවා. මේක යකඩ, මේක කොප. හරිද? ඔහොම දුන්නා කියන්නකෝ. එහෙම දීලිවරලා ඒවයි අම්මා අපා ඔක්කොම දීලිවර වෙලා අපිට කියනවා මේක උෂ්ණත්වය වැඩි කරනවා කියලා. යන්තම් මුලින් තිබුණායි, පස්සේ උෂ්ණත්වය වැඩි කරන. වැඩි කරාම එක්ක ඇති වෙන සම්පීර්ණ බලය අහාවි. නැත්නම් එහෙම නැත්නම් එක් එක් එකේ විතති. හරිද? ඒ සංකෝචන එක් එක් නැත්නම් එක් එක් දණ්ඩේ සංකෝචන
ඊළඟට මොනහරි ප්‍රශ්න අහන්න පුළුවන් මේ විදිහට දීලා. එතකොට පුතා උෂ්ණත්වය වැඩි වෙද්දි මේ දණ්ඩක් දික් වෙන්න බලනවා, මේ දණ්ඩක් දික් වෙන්න බලනවා. මෙයාගේ දිගෙහි වැඩිවීම උෂ්ණත්වය නිසා. උෂ්ණත්වය නිසා දිගෙහි වැඩිවීම ඩෙල්ටා L1 කියන්නකෝ මෙයාගේ. මෙයාගේ දිගෙහි වැඩිවීම ඩෙල්ටා L2 කියන්නකෝ. එහෙම වුණාම මෙයාගේ මෙයා දැන් ඇත්තටම මුන් දෙන්නට දික් වෙන්න බෑ. ඔය ගානටම තමයි තියෙන්නේ. දික් වෙන්න බලුවාම මෙහෙම පැත්තට දික් වෙන්න බලුවාම ඒටිය කොට වෙන එක තමයි වෙන්නේ. මේ මෙහෙම දික් වෙන්න ඕන එක දික් නොවී තියෙන. ඒ කියන්නේ ඇත්තටම කොට වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ සිදුවන සංකෝචනය E1 කියලා ගත්තොත් මෙයාගේ සිදුවන සංකෝචනය E2 කියලා ගත්තොත්. එතකොට E1 සමාන ඩෙල්ටා L1 වෙන්නේ නැහැ. E2 සමාන ඩෙල්ටා 2 කියලා ගන්න බෑ. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මුලදී ගන්න බෑ ගානේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක ඉන්නේ විතති දෙකේ එකතුව. ඒ කියන්නේ සංකෝචන දෙකේ එකතුව සමාන වෙනවා ඩෙල්ටා L1 ධන ඩෙල්ටා L2. හරිනේ පුතේ. මුගේ දිගේ වැඩිවීමයි මුගේ දිගේ වැඩිවීම කියන්නේ මේ දෙක. ඉතින් ওই දෙකම තමයි සංකෝචන දෙන්නේ. හැබැයි මතක තියාගන්න එතෙන්දි සංකෝචනය E1 සමානයි ඩෙල්ටා L1 නම් නෙමෙයි. හොඳ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒත ඒ නිසා මේ හේතුව නිසා මේ දන් මේ සන්ධිය හරියටම මැද තියෙන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ මුලදී මේ දෙක දිගව සමානව තිබුණා කියන්නකෝ. මැද නොතිබි ඔක පැත්තකට මේ සන්ධිය තල්ලු වෙන්න පුළුවන්. ඒක එහෙම වුණාම මේ සන්ධිය තල්ලු වෙච්ච දුර අහන්න පුළුවන්. එක එකක් ගැන දීලා ඒ වගේ ගණන් එන්න පුළුවන්. ඒ නිසා ඒකත් පොඩ්ඩක් විශ්ලේෂණය කරලා තියාගන්න.